ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. තව හුඟක් තියෙනවා එතුමාව හඳුන්ලා දෙන්න අවස්ථාවක්. මම බොහොම ඉක්මනින් හඳුන්වා දෙන්නම්. එතුමා ජපානයේ මේජෝ විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්යවරයෙක්. ඒ වගේම ගෝලීය නිපුණතා අධ්‍යාපනයේ පිළිබඳ ජපාන් සංගමයේ සභාපතිතුමා. ඒ විතරක් නෙමේ ජාත්‍යන්තර ජපාන් සහයෝගිතා නියෝජිත ආයතනයේ පිරිනමන අධිපති සම්මානලාභියෙක් මේ සම්මානය ලැබිච්ච ප්‍රථම ශ්‍රී ලාංකිකයා එතුමා. ඒකත් අපිට විශාල ආඩම්බරයක් අපේ රටට. ඒ වගේම ජපානයේ නගෝයාහි මේජෝ විශ්වවිද්‍යාලයේ විදේශ අධ්‍යාපන පීඨයේ ප්‍රථම පීඨාධිපති වන්නෙත් එතුමා. ඒ වගේම ශ්‍රී ලංකාවේ ජපාන් අධ්‍යන සංගමයේ හිටපු සභාපති සහ වත්මන් උපසභාපතිතුමා අපේ මහාචාර්යතුමා. ඒ වගේම සුසුකා අන්තර් විශ්වවිද්‍යාලයේ අන්තර්ජාතික විශ්වවිද්‍යාලයේ හිටපු නියෝජ්‍ය උපකුලපති ඒ වගේම පීඨාධිපතිත් එතුමා. ඉතින් තවත් ආයතන මේ වෙනකොට විවිධ ආයතන සහ සංවිධාන 32කට අධික ප්‍රමාණයක ප්‍රධානත්වයක් දරනවා. සති කිහිපයකට තමයි ඔබතුමා ලංකාවට එන්නේ. එන්නේ සෑහෙන කාර්යභාරයක් ඉටු කරන්නට අවශ්‍ය නිසා. මේ වෙනකොටත් සෑහෙන පිරිසක් එකතු කරගෙන ඔබතුමා අපේ රට වෙනුවෙන් යම් ගමනක් යනවා. මම කැමතියි ඒක ගැන මතක් කරන්න. ඇත්තටම ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඉස්සෙල්ලා මම එකක් කිව යුතුයි. කියන්නේ දැන් මම ජපානයට යනකොට හිතාගෙන ගියේ ජපාන් අය හුඟක් හැකියාවල් තියන අය කියලා. ඒක බොරු නෙමෙයි. ඒක ඇත්ත. ඒ කියන්නේ ඒ ඒ ඒ හිතුවීමටත් එක්කම ලංකාවේ අපිට ඒ තරම් හැකියාවල් නැහැ කියලාත් මට හිතුණා. නමුත් ජපානයට ගියාට පස්සේ තිබුණේ මම ඉස්සෙල්ලා හිතපු එක එහෙමමයි. ලංකාවටත් හොඳ හැකියාවල් තියෙනවා. දැන් විශේෂයෙන් ජපානයේ ඉන්නකොට දැන් මගේ යටතේ ඕන තරම් ජපාන් හොඳ විද්‍යාත් මේ විද්වතුන් මගේ යටතේ හිටියා. ඉතින් කියන්නේ උපකුලපති වාගේ ඒ වගේ තනතුරු එනවා කියන ඊට පල්ලෙහා ගොඩක් ඉන්නවා කියන එකනේ. ඉතින් ඒ වගේ පාලනය කරන ගම මට තේරුණා ලංකාවේ අයගේ මේ තියෙන හැකියාවල් ජපානයට අපිට ගෙනහිලා ජපාන් සමාජයටත් ලොකු සේවයක් කරන ගමන් ලංකාවටත් ඒක ලබා දෙන්න පුළුවන් ක්‍රම ගොඩාක් තියෙනවා කියලා හිත හිත ඉන්නකොට මට සම්බන්ධ වුණා එක්තරා ජපාන් මහත්මයෙක්. එතුමා තමයි එතුමා 2016 දී ලංකාවේ තොරතුරු තාක්ෂණය පිළිබඳව අපේ තරුණ අය පුහුණු කරන්න ඕන කියලා හිතම් ආයතනයක් පටන් අරගත්තා. ඒක නම ලංකා බිස්ටෙක් ලංකා නිප්පොන් බිස්ටෙක් ඉන්ස්ටිටියුට් කියලා කියන්නේ අපි LNBTI කියලා කියනවා. එම ආයතනයේ එතුමා මම දැනගෙන ඉන්න කාලය හිටියා. මම යම්කිසි අවස්ථාවකදී මේ තීරණයක් අරගත්තා මම ජපානයේ දැන් සේවය කරා ඇති ලංකාව දැන් සෑහෙන ටිකක් දුර්වල අවස්ථාවක ඉන්නේ මම ගිහිල්ලා ලංකාවට සේවය කළ යුතුයි කියලා. ඒ කියන්නේ දැන් ජපානයේ ඉඳලා කරන සේවයක් ගොඩාක් තියෙනවා. නමුත් ලංකාවට ගිහිල්ලා කරන්න පුළුවන් සේවයකුත් තියෙනවා. මේ අවස්ථාවේදී ඒක ඉතාම අත්‍යවශ්‍යයි කියලා මම තීරණ අරගත්තා. එහෙම කරලා මම කරමින් සිටපු රැකියාව තමයි අතර මට අවුරුදු 7ක් එහෙ වැඩ කරන්න තිබුණා. මම ඒකෙන් අස්සුණා. අස්සෙලා මම ලංකාවට ආවා. දැන් ඒ මම ඉස්සෙල්ලා කියපු LNBTI කියන වෙන වචනකින් කියනවා නම් මේක රජයෙන් මේ මෑතකදී අනුමත වෙච්ච ජපාන් විශ්වවිද්‍යාලයක්. ඒ විශ්වවිද්‍යාලයේ උපකුලපති හැටියට තනතුර බාර අරගත්තා. මෙතනදී කරන්නේ මොකක්ද? දැන් අපි ලංකාවේදී මේ අවස්ථාවේදී ලංකාවේ මුහුණ පාලා තියෙන ලොකු ප්‍රශ්නයකට උත්තරයක් මෙතන තියෙනවා. දැන් අපි හුඟ දෙනෙක් කැමති මේ වෙලාවේ ලංකාව ටිකක් දුර්වල වෙලා තියෙන නිසා පිටරටකට ගිහිල්ලා ඉතින් එහෙ ජීවත් වෙන්න කියන එක. ඉගෙන ගන්න කියලා යනවා. ඉගෙන ගන්න යනවා කියන පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. අපි මේ විදේශ රටකට සල්ලි ගෙවන්න එපා මහ විශාල ගාණක්. එතකොට අනිවාර්යයෙන්ම ඉගෙන ගත්තයි කියලා එහෙදි රැකියාවක් ලැබෙනවා කියලා මේ ස්ථිර සහතික වීමකුත් නැහැ. නමුත් දැන් ජපානයේ අපි විශ්වවිද්‍යාලවල කරන්නේ දරුවෙක් අරගත්තට පස්සේ දරුවාට විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න ගමන්ම රැකියාවක් ලබා දීම. දැන් ওই මොඩල් එක අපි ලංකාවේ නැහැ. ඒ කියන්නේ අපි විශ්වවිද්‍යාලෙක ඉගෙන ගත්තට උපාධිය ලැබෙනවා රැකියාවක් නැහැනේ. රැකියාව අපේ මහන්සියෙන් හොයාගන්න තියෙනවා. මම අර ඉස්සෙල්ලා කියපු LNBTI එක එකතු වෙලා අපි ජපානයේ විශ්වවිද්‍යාල මොඩල් එක ආකෘතිය මෙම ලංකාවට ඉදිරිපත් කරනවා. දැන් ඒකෙදි කරන්නේ ලංකාවේ දරුවෝ ඇත්තට පුදුම දක්ෂකම් තියෙනවා. කියන්නේ මම ජපාන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට උපදෙස් දෙනකොට මට මතක් වෙනවා අපේ ශිෂ්‍ය ශිෂ්‍යයන් ඊට වඩා හොඳ හැකියාවල් තියෙනවා. හොඳට කතා කරන්න පුළුවන් ඉදිරිපත් වීම තියෙනවා. ඉංග්‍රීසි භාෂාව දැන් හොඳයි. ඒ වගේම දැන් අපි මැතමැටික්ස් උත්ුංගක් හොඳයි කියන එක ලංකාවේ යගේ හොඳ දක්ෂතාවක් නේද? ඕවා ටික අරගත්තාම තොරතුරු තාක්ෂණය කියන්නේ ඕවා එකතු කිරීමක් නේ. ඔය ටික අපිට ජපානයට ගිහිලා ඉගෙන ගන්න නැතුව මෙහෙදි ලංකාවේ දුව ගන්නන්න පුළුවනේ. දැන් LNBTI එකද කරන්නේ අපි ඔය ටික සේම උගන්නලා උපාධියකුත් ලබා දීලා
ජපානයට ගිය දා ඉඳලා ජපාන් අයට ගන්න පුළුවන් වැටුපම ලබා දෙන මේ ගන්න පුළුවන් රැකියාවලට අපි යොමු කරනවා. ඒ කියන්නේ දැන් බලන්න මේ වෙලාවේ අපි හැම වෙලෙම කතා කරන එක තමයි ඩොලර් ප්‍රශ්නේ. ඩොලර් නැහැ. ඩොලර් නැහැ කියන්නේ තියෙන අපේ බොහොම චූටි ඩොලර් ටික අපි පිටරටට ගෙවනවා ඉගෙන ගන්න. ඒ ඉගෙන ගත්තට ඇත්තටම ඒ තරම් හොඳට පරලා හැමෝම ගන්නෙ නැහැ. නමුත් අපිට ඒ ඩොලර් ටික උනත් ලංකාවේ දැන් තියාගන්න පුළුවන් සමහරලාට මේ මේ මම මේ සාමාන්‍යයෙන් හැමෝගෙම කරදරයක් වෙලා තියෙන දේ තමයි පෙට්‍රල් දිය ගන්න පුළුවන් නේද? එතකොට ඒ විතරක් නෙමෙයි දැන් මේකෙන් උපාධිය අරගෙන ජපානයට ගිය දා ඉඳලා ජපානේ පඩිය ගන්නවානේ. ඒක අපේ පඩියට වඩා හුඟක් වැඩි පඩියක්. ඒ පඩිය ගත්තාම ඒ වැටුපෙන් පොඩි කොටසක් ගෙදරින් අම්මා තාත්තට එවන්න. ඒ කියන්නේ ඒ ඩොලර් හොයා ගැනීමක් වෙනවා නේද? ඉතින් ඒ වගේ දේවල් මේ කරන්න තමයි මම මේ අවස්ථාවේදී ලංකාවට ආවේ. දැන් අපි නොයෙකුත් පාඨශාලා සමග එක එක සම්බන්ධකම් තියාගෙන ඒ දරුවන් දැනුවත් කිරීම වගේන් එමා ඇතෙන ඒ දරුවෝ අරගෙන අපි ඉදිරි අනාගතයේ ලංකාවට මම හිතන්නේ විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉතුරු කර ගන්නවා විතරක් නෙමෙයි පිටරට ඉඳලා ලබා ගන්නත් පුළුවන් වෙන විදිහට මේ පාර යන්න කියලා. ඒකට තමයි මම මේ පාර ඇවිල්ලා ඉන්නේ. මහාචාර්යතුමනි මම හිතනවා තවමත් ඔබතුමා ජපානයේ ජීවත් වුණත් හිත තියෙන ලංකාවේ. ඒ නිසා ඒ ලංකාවට තියෙන ආදරය ලංකාව ගැන තියෙන ආඩම්බරය නිසා තමයි තවමත් ඔබ වැනි පිරිස් බොහොම ටික දෙනා ඉන්නේ ලංකාවට එනවා. ලංකාවට මොනවා හරි දෙයක් කරන්න පුළුවන්ද කියලා බලනවා. ලංකාව මෙතනින් මේ වැටලා තියෙන අගාධයෙන් ගොඩ දා ගන්න පුළුවන්ද කියලා උත්සාහ කරනවා. මම හිතනවා එයම ඉතාම විශිෂ්ටයි. ඒ වෙනුවෙන් මම හිතනවා මාධ්‍යයක් විදිහට අපි ඔබ තුපන්ලා මේ කරන කාර්ය රටට කියන එක අපේ වගකීමක් යුතුකමක් වෙනවා. ඒ නිසා ඉදිරියේදීත් ඔබතුමායේ කරන කියන සියලු කටයුතු රට හමුවේ ගෙන යන්නට ජනතාව වෙනුවෙන් ගෙන යන්නට අපි හඬක් වෙන්නට ලෑස්ති සූදානමින් ඉන්නවා. ඒ වගේම මට මේ 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 දින කිහිපය ඇතුළත ඔබතුමා අධික රාජකාරී මැද්දේ ඔබතුමාව සම්බන්ධ කරලා දුන්න මහාචාර්ය පැට්‍රික් රත්නායක මහත්මයාවත් මේ වෙලාවේ බොහොම ආදරෙන් මම ගෞරවයෙන් සිහිපත් කරනවා. මොකද එතුමා හැම වෙලාවෙම මට කතා කරමින් කියන්නේ රටට වැඩදායි පුද්ගලයන් රට වෙනුවෙන් වැඩ කරන පුද්ගලයන්ව මේ ලෝකෙට හඳුන්වලා දෙන්න උත්සාහ කරන්න කියලා. ඉතින් ඒ ලබල දීපු අවස්ථාව තමයි ඔබතුමා මට ඉතාම සම්පතක් බවට පත්වන්නේ සහ රටට සම්පතක් බවට පත්වන්නේ. ස්තුතිවන්ත වෙනවා අද දවසේ අපේ වැඩසටහනට පැමිණියාට. ඒ වගේම මේ රටින් තව දින කිහිපයකින් ඔබතුමා නික්මෙනවා. හැබැයි අපේ රට වෙනුවෙන් මේ සකසලා තියෙන සැලසුම් කරලා තියෙන සියලුම කටයුතු සාර්ථක වෙයි කියලා අපි විශ්වාස කරනවා අපේ රටේ ජනතාව වෙනුවෙන්. එමනම් ඒ වගේම ඔබතුමාගේ ඒ ඉදිරි කටයුතුත් සාර්ථක වෙන්නට කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේ අපේ මහාචාර්ය ආනන්ද කුමාර මහතාට ටු ද පොයින්ට් වැඩසටහනින් සමු දෙනවා. එහෙමනම් තවත් දවසකදී අපි අලිත් හමුවෙමු. සුබ දවසක්.